හැමදාටම සාධකයි. කිරිල්ටන් නව්‍යකරණයේ ජවය. දන්ත වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති හඳුන්වා දෙන නව සිග්නල් ස්ට්‍රෝන් ටීත්. අයිය කරන්නේ මොනවද කියලා අපි කවුරුත් මේ වෙලාවේ හරියටම දන්නේ නැහැ. ඒ නිසා අම්මා තින්නේ හරිම කරදරේ. අයියා මොනවද කරන්නේ? අයියා සල්ලි හම්බ කරන්නේ කොහොමද? අම්මයි කිසිම දෙයක් අපිට කියන්නේ නැහැ. අපිට කියන හොයලා බලන්න කියලා. අපි කොහෙන් කියලා හොයන්නද නේහ? ඔයා මොකක් හරි දෙයක් දන්නව නම් ඒ ගැන මට කියන්න. අම්මා කියනවා අයියා මේ කරන දේවල් නැවැත්තුවේ නැත්නම් පස්සට ඒ දේවල් එයාගේ ජීවිතයට බලපාවි කියලා. ඒක හරි. ඒ කියන්නේ ඔයත් මාගෙන් මොනව හරි හංගනවා? නෑ නෑ, මං මොනවත් දන්නේ නෑ. අනේ හංගන්න එපා නේහ. මං මොනවත් දන්නේ නෑ සියාරා. අයිය කරන්නේ අපි ගැන හිතන එක මිසක් අයියා ගැන හිතන එක නෙවෙයි. ඒකෙන් වෙන්නේ කපද හරි මෙයා තනි වෙන එක. එයා යාම රිද්ද ගන්න එක විතරයි නේහ. ඉන්නකෝ. එයා වල දාලා තියෙන ගොඩාක් දේවල් මං ගොරට ගන්නවා. අං එක කොහොම හරි කරනවා. ඒක නතර කරන්න යාටවත් බෑ. ඊට පස්සේ මං ඔයාලා ගෙදරට මනමාලියක් වෙලා එන්න. හෙයි. අනේ ඒක නතර කරන්න ඔයාගේ අයියටවත් බෑ. මොනව හරි දැනගත්තොත් හංගන්න තුමන කියන්න ඕනේ හරිද? වැඩේ පටන් ගමුද? ඇයි බහුදින යාත්‍රාවකි මඟරු වස්සේ පාතපු කන්දකි බල්ල බිරු වස්සේ රජවන්සෙන් අනවශයි වද අයි පරගම්. ඔව් මන් දැක්කා ලස්සන දේ දෑහින් දැක්කා කාටත් වේලා හින් දැක්කා මන් දැක්කා. ඕ මන් දැක්කා ලස්සන දේ දෑහින් දැක්කා කාඩා වේලා හින් දැක්කා මන් දැක්කා. කුඩුසික් නෙමෙයි අපිට තියෙන රතගාය ඉර බැහැගෙන.
madam. Sorry. I am sorry. Extremely sorry. Hari Hari, ekata kamak na. Oyata thawa time thiyenawa. Oyage mood ekak enakan oya sync karanna onne. Harida? Me man balagena inne kawul wage namai yannada? Na, eka eka nam awula na madam. Eka harita aave na. Hari ganna puluwan. Anne madam mata study ekak sync karala හරිද පොරොන්දු නෑ අයියෝ ඕක හිතන්න එපා ඕක සාමාන්‍ය දෙයක් ෆස්ට් ටයිම් සින්ක් කරද්දි ඔහම තමයි හරි රෙඩි වෙලා කියන්න අපි පටන් ගමු ආයෙ මුලින් දැන් තාමද කොහමද ලස්සන දේ දැහින් දැක්කා කාඩ වේලා හින්දක්කා මන් දැක්කා මන් දැක්කා මන් ඕ මන් දැක්කා ලස්සන දේ දැහින් දැක්කා කාඩ වේලා හින්දක්කා මන් දැක්කා මන් දැක්කා මන් දැක් මචං ඒ සෙට් වෙන්නේ නැහැ මැඩම් අයියානේ නැවතුමේ ඔය හොඳට සින් කරානේ හරියන්නේ නැහැ මැඩම් මේ කියන්නේ මට ඕනේ හෙන්නේ නැහනේ සැටිස් නැහැ මැඩම් හරි හරි මට තේරෙනවා ඔයාට ආව ෆීල් වෙන්න ඕනේ අපි පොඩි බ්‍රේක් එකක් ගමු එන්න කෙලියට යන්න ලගින් මගේ රුවැත්තේ රුචාය මැලිබන් මිල්කෝ ෆුල් ක්‍රීම් සුපිරි මිල රුපියල් 940යි velvet alut vela gaata tadu vela then rupiyal 110 ak pavanai kohomba kolavala saha kaamala athi gunasaren mohune soopathawa rakadenawa himalaya neem face wash double cleaning crystal saha double perfume lok samaga nava best ever sunlight red with the dot ekak maaru karanna germ kill kit ekak danma katha karanna ලඩු මොකද්ද බම් මේ කියන්නේ ජීවිතේ හා හෙලෝ රහක් නැහැ ගොහේ බලාගත්තද බලාගෙන ඉන්න ඔෆිස් එක වගේ මොන කාලකන ජීවිතයද බම් මේ උඹලට තේරෙන්නේ නැහැ බ හා අපිට තේරෙන්නේ නැහැ නෙපාලයන් ලියෝ යන්නේ. ඔබ දැන් හඳ ගලවල ගෙදර ගේන්න හිතුවට ඒක කරන්න පුළුවන්ද? බෑ නේ. හඳ తిවින තැන తిවිච්ච දේ. ඔබ අපේ වැඩ බලාගම් බං. එයා මගේ බං. එයා ඇති මට. අර බූරෝ. ඔම හිතුව කියලා ඒක වෙන්නේ නෑ නේ. ඒක කැමති රෝකීට. ඇත්තේකනේ උඩ වැඩිකල් මේ කරගන්න බයි ක්‍රීඩ තියන්නේ එයි මොනා කරන්නේ මම ෆයිට් වුණාට පස්සේ රොකීට ෆයිට් කරන්න වෙන තැනක් හොයාගන්න වෙනවා නැත්නම් රොකීට ෆයිටින් නවත්තන්න හරි අද බබෝ ඉද මෙහෙ එහෙටනේ සුන්දරයි කියලා දැන් ඩියුටි ෆ්‍රී මේ අලුත් පරාණයක් බස්සලා බං කවුද මේ මෙන්න මේක අහගනි හිට අනිද්දා වෙනකොට බේබි මනතුංග මහත්තයා ඌගේ කණෙන් අල්ලලා එළියට දාන්නේ එහෙම දැම්මේ නැත්තම් මගේ මේ දකුණු කන කපනවා දකුණු කන ඇයි ඒක හිතාගෙන ඉන්නේ වැඩකාරියක් කියලා නෙමෙයි කුමාරි හාමි කෙනෙක් කියලා මේ ඒක නෙමෙයි මේ බේබි තාම රුකියගේ ප්‍රැක්ටිස් කරනවද
නැත්තම් හැමදාම ඒ විදිහටම යනවා. මේ ඒක නෙවෙයි. උඹලට රහසක් කියන්න දෙනවා. කාටවත් කියන්නේ නැහැ කියලා පොරොන්දු වෙලා. අර කියපංකෝ කියපංකෝ. මේ ඊයේ පෙරේද බං මම බේබිගේ කාමරයට යද්දි බේබි ගවුමක් ඇඳලා හිටියානේ. මේ බේබි කිව්ව කාට හරි කිව්වොත් එහෙම මගේ තලනවා කියලා. ඒගිර ගවුමක් ඇඳලා බලන්නේ දෙන්නේ නේද? නෑ බං. බේබි ඉතින් කොල්ලෙක් වගේ ඇඳලා පැනදලා ඉඳලා එකපාරට ගවුමක් ඇඳාම ඉතින් තේරෙන්නේ නැත්තේ. හරි හරි. මේ දැන් මට සීන් එක මීටර උනේ. ඔයා සාමාන්‍යයෙන් සිංග කරන්න කැමැතිම තැන මොනවද? ඒ කියන්නේ ඔයා කම්ෆර්ටබල් වෙන තැන. අපි ගල් ගාව පාරේ. හරි එහෙනම් ඔයා දැන් මෙහෙම කරන්න. දැන් රෙකෝඩින් එක පටන් ගන්න කලින් ඔයා ඇස් දෙක පියාගන්න. ඊට පස්සේ ඔයා හිතන්න ඔයා ඉන්නේ ඔයාගේ ගෙවල් ඉස්සරහා පාරේ කියලා. රෙකෝඩින් එක ඉවර වෙනකන් ඇස් දෙක අරින්න එපා. ඔයා ඔයාගේ ලෝකෙම ඉන්න ඕනේ. මං කියනවට කරලා බලන්නකෝ. කරලා බලමුද? Rexona Sports Defense 72 hours odor protection samagin pirimin sadahamai Galaxy by Gold game on karana suwandak Sri Lankave anka 1 suwanda saban sannamaya Kalin Samada prabodhamat samata nava Rexona saban විදුලි බිලටත් වඩා අඩු බැංකු වාරිකයක් හිමි කරගන්න. ඒලී සෝලා ණයක් නොවන ණයක් අරගන්න. Kohler Roses. රෝස හැඩි සුවඳ කැටේ රුපියල් 90කට. බීම් සර්. මතකයිනි? මං කියෝ ට්‍රික් එක. ඔව් මේ. ඇස් දෙක තියාගන්න. පටන් ගන්න. ඒ. ඒ. බහුදින යාත්‍රාවක මං ඔරුවස්සේ පාන්දම කන්දකි බලබිරුවස්සේ රජවංශෙන් ආන මාෂයි වද අවිදිනව කන අස්සෙන් ගිහින් ගුලුවස් මලහාත්තලා මේ වියම් බැට්ටයම කොරාත් වෙලා මේ කැටකොල්ල වැයි මේ මහත් වෙලා පොඩි උන්නේ මේ මුන් තාත්තලානේ ඕ මන් දැක්කා ලස්සන දේ දැන් දැක්කා කාඩව වෙලා ඉන් දැක්කා මන් දැක්කා මන් දැක්කා ඕ මන් දැක්කා
ඉගෙන ගන්න ඕන නම් ජීවිතේට හොඳ අභ්‍යාසයක් මේක. අප වටනම් බැරි වේ. ඇයි එහෙම කියන්නේ? මට ඔච්චර ඉවසීමක් නැහැ. එක්ක මගේ නතර වේ. නැත්තම් වරද්දක. එතන තමයි පාඩම තියෙන්නේ. මිනිස්සුන්ට බැරි දේවලුත් තියෙනවනේ. එහෙම දෙයක් නැහැ. උත්සාහය කැපවීමයි තියෙනව නම් මේ ලෝකේ ඕන දෙයක් කරන්න පුළුවන්. මම ආව මෙයාට මේක දීලා. එපා. තාත්තා කිව්ව කොමාරි දීලා එන්න කියලා. සරයක් කියවන්න එපා කි. පත්තු කරන්න ඕනේ. ආරක්ෂාවට තියාගන්න. සරයක් කියවන්න එපා කියලා. අවිගත්තෝ අවියෙන් නැසිට කියලා කතාවක් තිනෝනේ. ඒක තමයි ලෝක සත්‍යය. අරුන් ආය කවර යවන්න පුළුවන්. මම ඒකයි කියන්නේ. අප පරිසං වෙන්න ඕනේ. හරි, අතේ තියාගන්න එපා. කොයි හරි හංගල තියාගන්න. අපේ ආරක්ෂාව ගැන අපිට බලා ගන්න පුළුවන්. ඒකට ආයුධ ඕනේ නැහැ. අපේ අතපය ගැන අපිට විශ්වාසයි. හරි. මම බල කරන්න. ලැජ්ජාව කියලා දෙයක් තිනව නම් ජීවිතේට මේ පැත්තේ ආයේ මැරෙවන්නේ. මෙන්ඩිස් කියන ලැජ්ජාව තියෙන කෙනෙක්. හරි. අපි හිතමුකෝ මම ওই පිස්තෝල ගත්තා කියලා. උන්ටි 56 එකක් අරන් ආව. මොකද කරන්නේ? ආයුධ තියන් ඉන්න එක නෙමෙයි විසඳුම. මට මං ගැන විශ්වාසයි. ආයුධ ගැන නෙමෙයි. දෙලි අඹරේ ආදරණීය පහන්තරුව පියුමාලි එදිරිසිංහ යෞවනයේ අරුමැසි ප්‍රේමවන්තයා සාරංග දිසාසේකර මේ අද්දකින් නම් මරුවත් කමන්නේ එහෙම දාස හොර ආලවන්තේ පුංචි තිරේ ජයකෙලි නැන්වු ජයප්‍රකාශ් සිවකුරුනාතන් අධ්‍යක්ෂණේ චාමර සමර වික්‍රම නිෂ්පාදනයක් ලෙසින් තමු හිතන් ඉන්නේ අපි මගුල් පෙරහැරෙන් අර ඩිලිවරි කාර්යය මේ ගෙදරට වඩම්මයි කියලා මගුල ගන්නවා නෙමෙයි ගන්නවා ඔකගේ මලගම මම ඔයියම් කරලා තිබ්බත් පදහන්දි කඩම දැනගනින් දන්නේ නැව කවුද කියලා මම එක්ස්පීරියන්ස් එක නිබල මනින් දෙකක් ඇතුළ ජීවත් වෙනවා කියන එක මම උනේ කාරේ වගේ රිස්ක් එකක් ගත්තා. මට කොච්චර සතුටුද කියලා.